මනුස්සයෙක්ගේ දෙයක් වැදගත් දෙයක් බලලා ඒකෙන් අපිට තමන්ගේ ජීවිතේට දෙයක් ගන්න පුළුවන්. මිනිසුන්ට වැරදිච්ච වැරදිච්ච දැන් ඈ එක්කෝ එක්කෝ උඹ දාන්න ඕනේ මොටිවේෂන් වීඩියෝ. ඒ කියන්නේ උන් කොහොමද ජීවිතේ ජය ගත්තේ කියලා. මෙතන මොනවද කියන්නේ? මෙතන එක්කෝ කියන්නේ දූෂණය කරපු දේකුයි අරව කරපු දේකුයි සිවිලි නුයි මෙව්වා ජිංගි බිගිරි ඌවා කරලා දැන් මෙතන ඉන්නේ ඇත්තටම මහා ලොකු බිග් බ්‍රේන් තියෙන ජනතාවක් මේ උඹගේ මේ චැට් එකේ යන්නේ. ඔව්. උන්ට ලොකු සාධාරණයක් කරන්න නම් අපි එක්කෝ සිංහල තියෙන කන්ටෙන්ට් එකක් බලන්න ඕන. මෙතන ගොඩාක් ඉංග්‍රීසි දන්නේ නැති මං වගේ කට්ටිය ඉන්න ගොඩක්. එතකොට මේක ගොඩාක් විදියට මනසට බලපානවා. ඒ කියන්නේ එන්නේ ගොල්ලෝ දැන් මේක යන්නේ ඉංග්‍රීසියෙන්නේ. එතකොට උඹ කියන්නේ සිංහලෙ. ඔව්. උඹත් නිකන් අර හරියට ගත්තොත් මුතුගල වගේ. නිකන් උඹ එතකොට ඔහොම කියලා ට්‍රාන්ස්ලේට් කරපම ඌ හරියට 100% ට්‍රාන්ස්ලේට් වෙනවා කියලා අපි කොහොමද හරියටම දන්නේ? අපි දන්නේ නැහැනේ. තේරුම් ගන්න. එක්කෝ ඔබට තියෙන හොඳම වැඩේ තමයි මේ YouTube ක්‍රමේ වහලා ඔබ ටියුෂන් පන්තියක් පටන් ගනි. මොටිවේෂන් ටියුෂන් පන්තිය. මිනිස්යන්ගේ ඔබ vibe එක තනිකර කෑවනේ. අපිට දැන් මෙතන තිබෙ මොකද්ද vibe එක? මලකෙවල් vibe එකක් තිබ්බේ. මෙතන ඉන්දියා 69ක් 70ක් විතර මිනිස්සු ඉන්දියා. උන් සෙට් එක ලස්සන්ට අනුන්ගේ උපදූප ටික හොය හොය ලයින් එක ගේමක් ගහන් ඉන්දියා. උඹ ඇවිත් මෙතන. උංග හිනස්සලා ඔබ මොනවද මේ කරන්නේ? මෙන්න මේක මට බලන්න දීප. ඔතන වචන් 100% හිටියේ ওই දුක අහන කට්ටිය නෙමෙයි. තීරුම් ගන්න මේක කාම ලෝකයක්. මේකට ආස කරන්න එපා. තීරුම් ගනි. කාම ලෝකේ නැත්තම් මේ ලෝකේ පැවැත්මක් නැත. මෙහෙම කියන්න එපා. තීරුම් ගනි. කාම ලෝකේ නැත්තම් අවුරුදු වසර බිලියන ගාණක් පස්සට යනකොට මේ කාම ලෝකේ නැත්තම් කොහොමද තියෙන්නේ? උඹට කාමය නැත්තම් උඹ උපදින්නේ නැහැ. අන්න ඒක තේරුම් ගන්න. එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා. අපිට මචං දැන් සයන්ටිෆිකලි මෙතඩ්ස් තියෙනවා. මෙතන විද්‍යාත්මක පදනම් ඩිම්බ එකතු කරලා හදන්න. හරිද? කපන්නේ කෑලි කෑලි වලට. මෙතන නිකන් උඹගේ නිකන් ඕනකට වඩා වැඩි. හරි? මේ ඩිම්බ එකතු කරලා ළමයි හදන්න දැන් සයන්ටිෆිකලි ක්‍රම තියෙනවා. නමුත් කාමය නැත්තම් කාම ලෝකය නැත්තම් මෙම ලෝකේ පැවැත්මක් නැත. ඒකයි මම කියන්නේ. ඉතින් ඒක තමයි කියන්නේ මේ කාම ලෝකෙන් මිදෙන්න ඕන කියලා. කාම ලෝකෙන් මිදුණතල මනුෂ්‍යත්වය නැත. මනුෂ්‍යත්වය නෙවෙයි සත්‍යය නැත. ජීවයක් නැවද? එහෙම කියන්න එපා. ඒකේ බලන කෝණි මතින් තමයි ඒ දේ වෙනස් වෙන්නේ. ඒකයි ඒකටයි කාම ලෝකය කියන්නේ. කාම ඔයා කොහොමද එහෙම කියන්නේ? කාම ලෝකය කියන්නේ කාමය කියන එක ඕන කෙනෙක්ට ඇති වෙනවා. ඒක ඒක අපි බෞද්ධ දර්ශනය අනුව ගත් කල ඕනම මනුස්සෙක්ට ඇති වෙන්න පුළුවන්. එම මේ මානසිකව තමාගේ මනස දියුණු කළ මනුස්සෙක්ට පමණයි එම ලෝකෙ මිදෙන්න පුළුවන්. සාමාන්‍ය මනුස්සෙක් නම් ඔබතුමාම මොනතරම් කාමයෙන් වෙළලින්නවද කියලා මමනේ දන්නේ. මේ යකෝ තෝ මට කියන්නේ නේද? තෝ එතන කොච්චර කම්පල්ලිනවද කියලා දන්නේ මං විතරයි. බර පිටිපස්සේ ඉඳපු සුපුන් මල්ලිට කරපු දේ දන්නේ මම. සුපුණෙක් හිටියේ නෑ පරේ ඔසේම. එහෙම සුපුණෙක් හිටියේ නෑ. තේරුම් ගනි. මගේ මේ උගුරත් බෑ. මගේ කැස්සත් ඇවිල්ලා තියෙන්නේ. සුපුණෙක් හිටියේ නෑ. ඌගේ නම ප්‍රසන්න. හරි සුපුන් හරි ප්‍රසන්න හරි. I don't care මචං. But that's the කාම ලෝකය. Okay. Please. හරි හරි. ඒක තමයි කාමය කියන්නේ. හරිද? ඒක නිකන් මෙතන නිකන් ඔබ නිකන් කාමය කියලා මේ අපිට පිට රටුන්ගේ කාමවල වැඩ නැහැ නේ මං. මචං මෙතන this is not about කාමය මචං. This is මචං. මචං this is people's secrets මචං. Okay. හරි. මම එහෙම දෙයක් කියන්නකෝ. අපි මෙන්න මේ වැඩසටහන මේ දැන් අපි දැන් මේ පවත්වගෙන යන වැඩසටහනට අපි නමක් දාන්න ඕන කාමයෙන් මිදෙන with Mr. Pravia කියලා. හරිද? දැන් උඹගේ තියෙන සීක්‍රට් එකක් මෙතන කියන්න ඕනේ. මමනේ දැන් host මෙතන. මම දැන් උඹගේ තියෙන මගේ සීක්‍රට් එක මම මෙම රවි සජීවි වැඩසටහන අවසානයේ මම කියනවා. ඔයා කරපු ටික ඔයා කම්ප්‍රස් කරලා උඹට පගාවක් දීලා තියෙනවා. හරිද? ඔයාගේ ජීවිතේ කරපු ඔයාට මිනිසුන්ට කියා ගන්න බැරි දේවල් ටික ඔයා මෙතන කම්ප්‍රස් කරන්ද? අවුලක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනවා. මෙතන කුමන්ත්‍රණ අපි මෙතන ඉස්සරහට යමුද මේකේ? හරි වයන්ඩක මෙතනින් ගිහලා බලන්න. ඊට වැඩි අපිට කොච්චර නම් තියෙනවා TikTok බලන්න. අපි ඉන්නවා දැන් අර කවුද කිරි කවුද සමන්තනේ මචං. කිරි සමන්තද කවුද උගේ නම? මට හරියට මතක නැහැ. 3000ක් දගත්ත කාණේ ඔය කියන්නේ ඌ නේද? මට හරියට මතක නැහැ. 3000 ඌ කිරි සමන් අනෝ ඉන්නවා කිරි සමන්. ඊට පස්සේ අපිට ඉන්නවා
බ්ලොග් ගල් වසන්ත උඹට මතකද දැන් අපි ඉස්සර හරිම කතා කරා ඔව් බ්ලොග් ගල් වසන්ත අන්න අපිට එන්නේ කට්ටියගේ පොඩ්ඩක් TikTok එකක් එහෙම බල්ලිවලා අපි අපි පිස්සු වෙනවා අපි පිස්සු වෙනවා උන්ගේ වල ඇදලුවට පස්සේ මචං උඹේ ජීවිතේට වැදගත් දෙයක් උඹේ ජීවිතේට වැදගත් කමක් ගන්න පුළුවන් උඹේ ජීවිතේට එනර්ජි එක මොටිවේෂන් එකක් ගන්න පුළුවන් දෙයක් බලපන් මචං ඔය 33000 වද්දගත් එක උගේ ලබ්බක් බලලා මොකද්ද